තාක්ෂණයේ වගේම නවෝත්පාදන ලෝකයට හඳුන්වා දීම අතින් චීනය කියන්නේ ඉදිරියෙන්ම ඉන්න රටක්. ප්‍රවාහන ක්ෂේත්‍රයටත් මේ කතාව අදාළයි. ඔවුන් තමයි ලෝකයේ පළමු වරට ස්මාර්ට් වේගවත් දුම්රිය බස් රථය හඳුන්වා දුන්නේ. 2013 වසරේ ඉඳලා තමයි මේ සංකල්පය ඇති වුණේ. හැබැයි 2017 වසරේ වෙද්දී වැඩි දියුණු කළ ස්වයංක්‍රීය දුම්රිය බස් රථය හුනන්වලදී එළි දැක්වීමට චීනය පියවර ගත්තා. මේක බස් රථයක් වගේම ට්‍රෑම් රථයකට අතරමැදි තත්ත්වයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. හැබැයි ට්‍රෑම් රථයක වගේ කේබල් පාවිච්චි කරන්නේ නැහැ. බස් රථයකට වඩා කාර්යක්ෂමයි. මුලින්ම මැදිරි තුනක් සහිතව නිර්මාණය කළ රථයට යුවාන් මිලියන 15ක් විතර වැය වෙලා තියෙනවා. මගින් 300කට විතර පහසුකම් තියෙන මේ මුල්ම රථයෙන් පැයට කිලෝමීටර 70 ඉක්ම වූ වේගයකින් යන්න පුළුවන්. ඊට පස්සේ මැදිරි හතරක් සහිතව නිෂ්පාදනය කළ රථයෙන් මගින් 320කට වැඩි පිරිසක් රැගෙන යන්න පුළුවන් වුණා. ඒ වගේම වැඩි ඉඩ පහසුකම් තියෙනවා. රේතුරෙක් නොමැතිව ධාවනය වීම හේතුවෙන් ආරක්ෂක විධිවිධාන ගණනාවක්ම මේ රථය සතුවනවා. මෙය ස්වයංක්‍රීය විදිහට හැඳින්වුවත් රේදුරෙකුට පාලනය කරන්න පුළුවන් විදිහට සුක්කානමකින් වගේම අනිකුත් සියලුම තාක්ෂණික අංගවලින් සමන්විත වනවා. චීනයේ නගර ගණනාවකම මේ රථය ධාවනය කළ හැකි ආකාරයෙන් මන්තීරු පවා ඉදිකර තිබෙනවා. මේ දුම්රිය බස් රථය විවිධ තාක්ෂණික අංගවලින් සමන්විතයි. දෘශ්‍ය සහ වෙනත් ආකාරයේ සංවේදක ඊට අයත්. වාහනයට ස්වයංක්‍රීයව ධාවනය කරන්න පුළුවන් ආකාරයේ අතත්‍ය ධාවන පතයක් නිර්මාණය වනවා. ඒ වගේම රේදුරට ධාවනය කළ හැකි පරිදි මේ වාහනය හදලා තියෙන එක විශේෂ කරුණක්. යම් විදිහකින් වාහනය මන්තීරුවින් පිටට යාමේ අර්බුදයක් මතුනොත් අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක වෙනවා. ගැටෙන අනතුරු ඇඟවීමේ පද්ධතිය නිසා මාර්ගයේ අනිත් වාහන සමග ආරක්ෂිත දුරක් තියාගන්න පුළුවන්. වෙනත් වාහනයකට අනවශ්‍ය විදිහට සමීප වෙන්න යනවා නම් ඒකත් දැනුම් දෙන්න පුළුවන්. තෝරාගත් මාර්ගයේ තත්ත්වය විශ්ලේෂණය කරන්නත් මේකට හැකියාව තියෙනවා. ඒක වඩාත්ම ඉවහල් වෙන්නේ මාර්ග තදබදය මගහරවා ගන්න. මෙහි පැති කණ්ණාඩි විද්‍යුත් ක්‍රමයකට අනුවයි හදලා තියෙන්නේ. ඒකෙන් සාමාන්‍ය දර්පණයකට වඩා පැහැදිලිව දැක ගන්න පුළුවන්. ලිතියම් ටයිටනේට් බැටරි වලින් තමයි වාහනය බලගන්වන්නේ. මේ සම්පූර්ණයෙන් එක්වරක් ආරෝපණය කිරීමෙන් කිලෝමීටර 40ක දුරක් ධාවනය කිරීමේ හැකියාව තියෙනවා. බැටරි ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන පවා තියෙන නිසා ගමනාගමනය ගැන ගැටලු නැහැ. කිලෝමීටර 5ක් ධාවනය කරන්න තප්පර 30ක් ආරෝපණය ප්‍රමාණවත්. කිලෝමීටර 25ක දුර ගමනක් යන්න නම් විනාඩි 10ක් ආරෝපණය කරන්න වෙනවා. මෙහිට අමතරව හයිඩ්‍රජන් භාවිත කිරීමේ හැකියාවක් තියෙනවා. කිලෝමීටර 40ක් ධාවනය කරන්න අවශ්‍ය හයිඩ්‍රජන් පුරවන්න ගත වෙන්නේ මිනිත්තු 15ක් විතර. ජලය විතරක් විමෝචනය වන නිසා අතිශයින්ම පරිසර හිතකාමී වාහනයක් විදිහටයි මෙය හඳුන්වන්න පුළුවන්. මේකේ තවත් විශේෂත්වයක් වෙන්නේ සැහැල්ලු සුඛෝපභෝගී වගේම වේගවත් ගමන් අත්දැකීමක් මගින්ට ලබා දීම. නාගරික ප්‍රදේශවලට වඩාත් යෝග්‍ය රථයක්. ඒ වගේමයි නඩත්තු වේදමත් අඩුයි. මෙම රථය අධික ශීත දේශගුණ තත්ත්වයට වගේම අධික උෂ්ණත්ව සහිත පරිසරයට ගැලපෙන විදිහට නිර්මාණය කරන්නත් විවිධ අතදා බැලීම් කළා. චීන රේල්වේ සිග්නල් ඇන්ඩ් කමියුනිකේෂන් සමාගම මේ වැඩසටහන් වලට දායකත්වය ලබා දුන්නා. මේ සමහර රථවාහන හදලා තියෙන්නේ ළමුන් වැඩිහිටියන් වගේම ආබාධිත අයටත් යන්න පුළුවන් විදිහට. මෙම බස් රථ නිෂ්පාදනයට ප්‍රධාන පර්යේෂකයන් එක්ුණා. CRRC සමාගමේ පර්යේෂණ අංශයත් ඒ අතර වෙනවා. චීනයේ නාගරික ප්‍රදේශවල ධාවනයට
මේ වගේ රතවලට ඉහළ ඉල්ලුමක් තියෙනවා. උමම් මාර්ග ඉදිකරනවට වඩා පහසුවෙන් මේවා දහවණය කරන්න හැකිවීමත් විශේෂත්වයක්. ART බස් රථ කියලා තමයි කිටියෙන් හඳුන්වන්නේ. මේ ක්‍රමවේදය දුම්රිය සේවාවටත් යොමු කිරීමෙන් වේගවත් ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කරන්න චීනයට හැකි වුණා. භාණ්ඩ ප්‍රවාහනයටත් මේවා යොදා ගැනීම තමයි අරමුණ. චීන සමාගම් කීපයක්ම මේ ව්‍යාපෘතිවල පෙරමුණේ ඉන්නවා. තවත් විශේෂ කාරණයක් තමයි චීනයේ මේ ස්වයංක්‍රීය බස් සේවය පළමු වරට කටාර් රාජ්‍යයත් අත්හදා බැලුවා. දෝහා අගනුවර අධික උෂ්ණත්වයක් යටතේ තමයි මේ වැඩසටහන සිදු කළේ. පරීක්ෂණය සිදු කරලා තියෙන්නේ කිලෝමීටර් 7ක් දිග මාර්ගයක. කටාර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර තරඟ ඉසව්වලට ආකර්ෂණය ලබා ගැනීමත් මෙහි අරමුණක්. පැයට කිලෝමීටර් 70ක වේගයක් තමයි කටාර්වලත් තියෙන්නේ. ලෝකයේ තවත් බොහෝ රටවල් මේ ගැන විශේෂ අවධානය යොමු කරලා අවසන්. පරිසර හිතකාමී වගේම ආකර්ෂණීය බවක් තිබීමත් ප්‍රධාන හේතුවක්. වැඩි දියුණු කළ ස්වයංක්‍රීය දුම්රිය පද්ධති මේ විද්ධි ක්‍රියාත්මක වෙනවා. ඒ වෙනුවෙන්ම උමන් මාර්ග පවා නිර්මාණය කළා. ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ආකාරයේ තාක්ෂණයක් සහිතව තමයි චීනයේ ෂැන්ඩුම් පළාතේ උමන් මාර්ග හදලා තියෙන්නේ. අත්හදා බලපු ස්වයංක්‍රීය මෙහෙයුම් පද්ධතියත් සාර්ථක වුණා. බීජින්, ෂංහයි වගේ නගර ආශ්‍රිතව ධාවනය කිරීමටත් මේවා යොදාගෙන තියෙනවා. දුම්රිය සංඥා පද්ධති වගේම අධීක්ෂණ පද්ධති නිරීක්ෂණය කරන්නේ විශේෂ කණ්ඩායමක් විසින්. ගමන පටන් ගැනීමේ ඉඳලා ආපසු පැමිණීමේ සිට පිරිසිදු කිරීමේ ක්‍රියාවලියත් ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. මෙදිරි 8ක් සහිත ස්වයංක්‍රීය දුම්රියේ ගමන් වේගය පැයට කිලෝමීටර 100ක්. ගමනේදී එල්ල විය හැකි විවිධ බාධක සහ පීලිපෙනීමේ අවදානම කලින් හඳුනාගන්න පුළුවන් තාක්ෂණික පද්ධති දුම්රියේ අන්තර්ගත වෙනවා. බිචිවල පළමු රියදුරන් රහිත දුම්රියේ පරීක්ෂණ ධාවනය ආරම්භ වුණෙත් 2017 වසරේදී. දුම්රිය පද්ධති පිළිබඳ චීනයේ පස් අවුරුදු සැලැස්මට අනුව තමයි මේ වැඩසටහන් සිද්ධ වෙන්නේ. 2020 වසරේ පෙබරවාරි මාසයේදී තමයි චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වගේම රජයේ දෙපාර්තමේන්තු කිහිපයක් එකතු වෙලා මෙවැනි වාහන සංවර්ධනය වෙනුවෙන් මාර්ගෝපදේශ නිකුත් කළේ. චීන රජය මගින් ප්‍රතිපත්තිමය තීන්දු අරගෙන තමයි මේ පර්යේෂණ වැඩසටහන් වලට දායකත්ව ලබා දෙන්නේ. මේක චීන මාර්ගවල රොබෝ ටැක්සි රථ යෙදවීම දක්වා ව්‍යාප්ත වන සංකල්පයක්. ලෝකයේ අනිකුත් රටවලට සාපේක්ෂව අඩු වියදම්, කාර්යක්ෂම වගේම පරිසර හිතකාමී ප්‍රවාහන සේවා හඳුන්වා දීමේ වැඩපිළිවෙලක් තමා චීනය තුළ ක්‍රියාත්මක වන්නේ.